ආයුබෝවන් ක්‍රීඩා සිලි දවසක් වල සියලු දිනාටම ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන් කණ්ඩායම අතර එක්දින තරගාවලිය ආරම්භ වී තිබෙනවා මේ වන විට. කෙසේ වෙතත් තරගාවලියේ එක් තරගයක් අවසන් එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දක්ෂ ආකාරයෙන් ජය ගැනීමට සමත් වුණා. නමුත් මෙම තරගාවලියට අදාළ විස්තර කියන්න යන්නේ නැහැ. මොකද ඔයාලා අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන් කණ්ඩායම අතර පළමු එක්දින තරගේ නරඹන්න ඇති කියලා අපි හිතන නිසා. තරගයේ ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පරාජයට පත් වුණත් ඔවුන්ට ගෞරවාන්විත පරාජයක් හිමි වුණා කිව්වොත් අපි හිතනවා හරි කියලා. මොකද මුල් පෙළේ පිතිකරුවන් පස් දෙනෙකු එකපිට දැවී ගොස් තිබෙන අවස්ථාවක මොහමඩ් නබී සහ රහමදුල්ලා ඔමසායි විශිෂ්ට සම්බන්ධතාවයක් පවත්වමින් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම ලකුණු 300 සීමාව පසු කර යාමට සමත් වුණා. කෙසේ වෙතත් ඊයේ පන්දු යැයිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ වේග පන්දු යවන්නන්ට පමණයි. ඒ අතරනොත් ප්‍රමෝද් මදුසාන් සහ දුස්මන්ත චමීරට පමණයි. දුස්මන්ත චමීරට ඊයේ දිනේදීද පන්දු වාර 7යි පන්දු 3ක් පමණක් ඔහු යොමු කර තිබේදී ආබාධතාවයක් ඇති වුණා. එහිදී ඔහුව පිටියෙන් ඉවත් කිරීමටයි ශ්‍රී ලංකා පුහුණුකරුවන් කටයුතු කළේ. ඔහු පිටියෙන් ඉවත් වන විටත් ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් දෙදෙනෙකුම දවා ගැනීමට සමත් වී තිබුණා. කෙසේ වෙතත් මේ වෙනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුව විසින් ප්‍රකාශ කර තිබෙන්නේ ඔහුට ඇති වී තිබෙන ආබාධත්වය තු ආබාධත්වයක් බවත් ඒ වගේම අද දිනේදී ඔහුව ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට බලාපොරොත්තු වන බවට වෛද්‍ය කමිටුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ඒ වගේම හෙට පැවැත්වෙන දෙරට අතර දෙවන එක්දින තරගයේ ක්‍රීඩා කිරීමට ඔහුට මෙය බලපෑමක් නොවන බවට සඳහන් වී තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණයෙන් අනතුරුව නිත්‍ය වශයෙන්ම ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි. ඉතින් එම තොරතුරුත් සමඟ අපි නැවතත් හමුවෙමු ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩා ශෛලී දවසක්.